අපි පැහැදිලිම කොමහිත නැවතුවා නැවත නවතත් මේක පුනර්පුන අහනවා. අපි පැහැදිලිවම කිව්වා අපේ මේ වැඩපිළිවෙලට එකඟ වෙන්න පුළුවන් අපිට පිළිගත හැකි ඒක අපි තනියම මටගන්න පුළුවන් තීරණයක් නෙමෙයි අපේ මෙතන ඉන්න මේ සියලුම දෙනා සමපාර්ශ්වකරුවන් හැටියට පිළිගන්න පුළුවන් පුද්ගලයෝ අපි ගේනවා. හැබැයි අපි නැවතත් කියනවා මේ හැටපැනපු පුද්ගලයන් හොයන්නේ ඇයි? අපේ තරුණ අය නැද්ද? අපි කියන්නේ නෑ අනිත් එක අපි මේ මිනිසුත් එක්ක තරහානේ ඒගොල්ලන්ගේ මතෙත් එක්ක. දැන් එයා ගෝඨාභය රාජපක්ෂගේ මතේ වෙනස් වෙන්න පුළුවන් නම් අපි කැමති ආත් එක්ක වැඩ කරන්නේ නැද්ද? ඔව්. අපි මේ වයිට් මෑන් මේ එක නම් බෑ. ඒක නම් බෑ. අය බෑ. මේ මම බොරු නෙමෙයි කියන්නේ. හරිද? නේවි සම්පත ඇතුලේ ඉන්නවනේ. හරි. නෑ. ඉතිහාසගත පැහැදිලිව දන්න හරි හරි මේ නෑ පොඩ පොඩ්ඩක් ඉන්න. දැන් මම හිතන්නේ එතුමා ප්‍රශ්නේ යොමු කරපු ඉඳ දැන් මම හිතන්නේ මෙතන ඉන්න සියලුම දෙනා මේ අවස්ථාවේ මේක අපි සාකච්ඡා කරලා තිබුණ විරණ නෙමෙයි. මොකද අපි පැහැදිලිවම අපි කියන්නේ පුද්ගල කේන්ද්‍රීය බලපෑමක් නෙමෙයි අපි කරන්න හදන්නේ. අපි ප්‍රතිපත්ති කේන්ද්‍රීය කියලා. එතකොට යම් කිසි කෙනෙක් මේ අපිත් එක්ක කතා කරලවත් නැති ප්‍රතිපත්ති අපිට කියන්න බෑ එයා ගේනවද නැද්ද කියන එක පළවෙනි කාරණේ. නමුත් මේ ඒකට මම හිතන්නේ මම නෙමෙයි උත්තර දෙන්න ඕනේ, මේ ඉන්න කණ්ඩායම උත්තර දුන්නා. ඒකට සර් මිලින්ද බන්ගා කියලා සිංහල පොතක් තියෙනවා. ඒ පොතේ තියෙනවා ආගියු කරන විදිය. ඒකේ නාගසේන මිලින්ද රජුතුමායි නාගසේන මේ බිකුවාංශය ආගියු කරන විදිය. ඒ නාගසේන ආනවා, මේ මිලින්ද රජුතුමා ආනවා, අපි දෙන්න ආගියු කරම එන්න නාගසේන කියලා. ඒතකොට නාගසේන කියනවා සර් අතිකර මේ മന്ത്രി මේ රජ හිකින් මේ අපි බුද්ධිමත් මිනිස්සුયો විදියට ආගියු කරනවා නම් කරමු. රජුරු වගේ ආගි කරනවා නම් එපා කියලා. ඒතකොට අරයා අනෝ බුද්ධිමත් මිනිස්සු කොහොමද නාගසේන මේ බෙන්තේ නාගසේන කොහොමද මේ බුද්ධිමත් මිනිස්සු ආගිව කරන්නේ? එයා කියනවා බුද්ධිමත් මිනිස්සු ආගිව කරනකොට සමහර විට බුද්ධිමත් මිනිසුන්ටම වරදින්න ඉඩ තියෙනවා. පරාද වෙන්න ඉඩ තියෙනවා. දිනන්න ඉඩ තියෙනවා. මොනවා වුණත් හරි බුද්ධිමත් මිනිස්සු කෝප ගන්නෑ. එතකොට හරි I got it. I got the point නාගසේන. එතකොට මේ රජුරු කොහොමද ආගිව කරන්නේ? රජුරු ආගිව කරනකොට අපි කරන ආගිමෙන් එයාට කැමති නැත්තම් එයාව අපි පරාද කරා නම් ආයා අපිව මරනවා. නැත්තම් ඉරේ දානවා. නැත්තම් ඔය එයා he will punish us. එහෙම තමයි. හරි. මෙතන.